అవుతుగా గారి మన బాట దాగిన కమండి. ඒ කාලේ කැමරා තිබුණේ නැහැ ලංකාවේ. හා හා මේ 1920යි ගහලා තියෙන අපිට. හා හා 1920යි අපි කැමරාවක් දැකලත් නැතු ඇති අපි කැමරාවක් දැකලවත් නැති ඇති. හා ඒක සුද්ධ නැති වෙනක සුද්ධ දුමේ හැව. හා දුව ඇවිල්ලා කියවා එයා කවුතුකාගාරනේ මේ ටික තිබුණේ. නන් ටික ගහලා. හා එවිදින් කියවා නාගිතුමා මේ ඔයාට අනාගතයට පෙන්වන්න දෙන්න මේක පරිවර්තන ගිය ගන්න කියලා මේ ෆොටෝ ටික අපිට දීලි ගියා. හා හා ඒ දිවිින්ද තමයි යට පින් සිද්දෙන්න අපි වෙන්නන්නේ නැත්නම් අපිට වෙන්නේ නැහැ. මේ වෙන්නන්න දෙයක්වත් නැහැ. මේ පවුල හත තමයි ගල් ගිටාරේ. ඉස්සරලම නේද? ඔව්. අර මේක දැරන්නේ. හා. ඔව්. දැරේ මේ උතුරුන කන්න මේ පවුල හත තමයි ආවේ. මේ එක්කෙනෙක්වත් මෙහි ඇවිල්ලා නැහැ. හා. කොහොන් දාන්නේ ගැද්දින් නැති වුණා. මේ ගස්සල පොතුවරික අපේ උර ඒක. ඇයි ඒ නැති උනේ? ඒ නැති උනේ ඉතින් මේ වයසට ගියේ. හා හා. වයසටම නැති වුණා. හා. ගස්සල පොත තමයි මේ අඳින්නේ. හදල් තියෙන මුගසල් තියෙන්නේ සල් පොත මේ ඇඳිම කඩා ගන්න දවස් 18ක් කොට යනවා 18 යනවා මේ කෙනෙක් කලින් දන්නවා අපට දෙනවා කියලා ඇඳිම මම මෙතන තියාගන්න මේක තමන්ගේ යුසට කොටේ කපලා පස්සේ තමයි මේක තලල පොත් තලල දියමන්ඩින් තමයි ඇඳිම හදාගන්නේ මේ උයන් තනෙදී මේ අපේ නාගිත මතිය යැති මේ දඩීමට යනෙදී තමයි මේ දිනු විතල් අරන් මේ ඉස්සර ගින්දර ගච්ච විදී ඉන්දර නම් ගන්න කෙනෙක් ඉන්නවා තමයි ඉන්නවත් දන්නේ නැහැ මේ අපේ නායකතුමාගේ අම්මා දැන් ඉන්නේ තමින්න ඔව් අනු පහක් විතර යනවා තව හැරිම කියන්නේ දන්නේ නැහැ එහෙම දන්නේ හොඳයි දීර්ඝායසම ලැබේවා අපි ලොකෝ මම දීර්ඝායසම ලැබේවා මේ ලොකෝප නිතුන හා අපේ නායකතුමා තාත්තා හා හා අහන්නකෝ අපේ ගෙදරත් මේක තියෙනවා මේ කුරක්කන් ගල හරි අපේ ගෙදර ඒ කියන්නේ අපිටතර කිරියම්මලා කිරියත්තලා ටිකක් අර වලව් වගේ ඔව් එහෙම අර එහෙම හිටපු කට්ටිය. ඉතින් අපේ මේ ගෙවල් වල මේවා තාම තියෙනවා. ඉතින් මිරිස් ගලක් තියෙනවා අපේ ගෙදර. මේක කුරහංගල කියලා අපි කියන්නේ. මේක ඔව් කුරහංගල මේක මේ මිරිස් දැන් සම්බෝලේ වුණත් අද කට්ටිය නිකන් වංගඩියකද කියන්නේ දාලා කොටලන ගන්නේ. දැන් මේකට මිරිස් පුච්චලා ලුණු කැට දාලා ලුණු එතකොට දෙහි යස දාලා අඹරලා කනකොට ඒක මේ තමයි අපේ අපි මේ ගෑන්ලා මේ බැඳන පස්සේ අපි මේ කෙස් පීරල් ඒ කාලේ වීසි කරේ නේ ඔක්කොගම කෙස් එකතු කරනවා එකතු කරලා හවුරියක් හදනවා හවුරිය හැදලා ගෑන්ලා මේ බැඳන පස්සේ පිරිමිලා මේ තමයි ගෑන්ලා මේට මේ හවුරිය දෙන්නේ ගෑන්ලා මේ තමයි මේ දියලනුව දෙන්නේ ඉනි වදින්න අමුද ගහන්නේ මේ දෙක තමයි මාර්කර් ගන්නේ දැකසහදියක් වුණා කියන්නේ හා අපි දාර දැන් මගුල් මුද්ද දාන්නේ ඒ වගේ. ඔයාලා හා ඒක මාර්ක් කරගන්න. ඔව් මේ දෙක තමයි මාර්ක් කරගන්න. මේ බම්බර කොටයක් මේකෙන් මේ ඉදිපත් ඒ කාලේ අතුගත්. ඉලපත් කියන එකත් අපේ ඉස්සර ඔයා දන්න ඉඳි අපේ පැති තියෙන ඉඳි. ඒකෙන් අපි එහෙම එකක් ඉස්සර මේ ගෙවල් වල කුස්සියේ අතු ගන්න අලු අතු ගන්න ඔය වගේ එකක් අපිත් තියෙනවා. මේ ගෙවල් ගන්න හා ඉස්සර පරණම ගෙවල් වල ඉස්සර පරණම ගෙවල් වලත් ඒ ඉලපත්ත කියන එක ඔයිට වැඩිය දිගයි අපේවා මේකත් දිගයි ඔව් ඒකෙන් තමයි ඔහම අර කිරියම්මලා බිම ඔහම කොන්ද නැමලා ඔහම අතු ගා ගන්න මේ වතුරු ගැටි පැණි ගැටි ලම් කැට අපේ මේ වල්ලුරු දලක් මේ වඳුරු වලක් මේකත් වල්ලුරු වඳුරු වල චූටි නේද මේ පොඩි පොඩි මේ අලි හක්ක අලි හක්ක අපි ගන්නවා අර මොනවාද කම්බුල් ගා එතන මොකද කරන්නේ ඔක ගාලා මේක අපේ හොර මේකෙන් කැල්ල කරගෙන ගලේ ගාලා දෙහියම්ලෙන් ගන්න ගාලා මෙහි ගන්නවා ගාලා මේ දෙවත්ත ගන්න එතකොට අඩු වෙනවා අඩු වෙනවා හා ඒ අලියට කැල්ලක් මේ අපේ හොර මුවන් දෙකක් දෙපැත්තෙ තියෙන්නේ අපේ හොර එතකොට මේ තියෙන්නේ මේ වල්ලුරුදලක් නේ වල්ලුරුගේ දල දල හා ආ මේ අපි ඉස්සර හුණවරගෙන් තින්නේ අපි සියලා ඇතිලා මේක පුච්චල අල්ටි කොලේක තරම් දීකල් තමයි වේට කන්න හුණු වැඩගෙන තියෙන මේ බෙල්ලකින් තමයි හුණු වැඩගත්තේ මේ අපේ ඒ ඉස්සර තිබුණ උදළු මේ කෙටේරි මේ වැයක්
වැයක් කියන්නේ. අර පොඩි පොඩි වැඩවලට හා හා ගන්න ඒවා. මේ තින්නේ අපේ වරා මේ අපි ඒ අපේ දෑනි කරකලේ මේ මී හොයාගෙන ගිහින් ගහක විදිලි තිබුණා මේ ඊතල. මේ වගේ තමයි දඩයන් කියලේ. හා දැන් මේ ඊතලෙත් දැන් මේකෙන් පොඩි සතෙක් වුණත් අපිට ගහ ගන්න පුළුවන්. දැන් මේ ඊතලේ මේ දැන් ආවෙත් මේ මිනිහ කෙනෙක් මේක මරන්න පුළුවන්. හා මේ තමයි මේකත් හරියගෙන තියෙන්නේ. හා හා මේකත් මේ නීජේ මෙතනට ගහලා මේක උරේ එළියත් එක තමයි මේ ගැල් තමයි හත අට විදිහ. හා හා හැබැයි මේකට විසිකුත් ඒ කාලේ පණ කොල් කියලා තියෙන. හා හා ඒක හත අට විසයි. හා හා සත් විස නෑ. කොටත් විස නෑ. හා හා මේක හතන්නේ එහා පැත්තෙන් ගහලා යනවා. එහා පැත්තෙන් ගහලා ගින් ගහිය දුනක් දන්නේ නෑ. හා හා මේ එතකොට මේක හම නේද මේවානේ මේ දනුවේ. හා වැල් වර්ගයකින් දනුවක් කොමර මේක වැල් වර්ගයක්ද නැත්නම් මේ හමද මේ වැල් වර්ගය වැල් වර්ගය. හා මේ තියෙන්නේ මේ ඒ කාලේ දානි කැලේ ඉඳලා තියෙන්නේ බුදුදාස සත්‍යමත් එක්ක ඒකට තමයි අපි මහා කට්ටි. හා ඒ ඉඳලේ සත්‍යමට තලමස් පැණි කන්ද දීලේ එයාව තියාගෙන ඉඳලා එයාට තමයි මේ ඔසිපැලව ගාව බෙහෙත් අවුද්ද ඔක්කොම එයාගේ මේ වෙඩිකන් තමයි අපි ළඟ තියෙන්නේ. හ්ම් එයා වෙදෙක්නේ. හ්ම් බුදුදාස රත්තුම. හා බුදුදාස රත්තුම. හ්ම් ඒ මේ තමයි අපේ සම්මස් පත්‍රයේ දීපේක ඔප්පුව. හා හා මේ 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 පැත්ත වලට බාර දුන්නා කියලා. මේ ඉරයි මේ හඳ හඳනම් අපේ වර මෙතන චුට්ටක් නැකිලේ. හ්ම් මේ මේ තියෙන හඳ වෙන්න ඕනේ. හ්ම් අර මේ ඉර හඳ තියෙනකන් ඉර හඳ තියෙන කලින් මේ මේ අපේ ඉඩම ඉඩම ඉර හඳ 90000ක් තියෙන මේක. හ්ම් ආදිවාසී කට්ටිය ගෝවින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලන්ට ඉඩම් ප්‍රමාණය මේ දී තියෙනවා. හ්ම් මේ ගානුවේ කිසි එක්කට කිට්ටු වෙන්න බෑ මේ ඉඩම. නැවිත මම අවසර නැති මේකේ ඉතින් විදල මෙරුවත් අඳුපල් නැහැ කාටවත්. ඒක ඔයාලගේ ඒරියා එක. ඔව් අපිට ඒකේ සම්පූර්ණ බේත් අවුරුදු වැනි මාස ඔක්කොම හම් ගගෙන ගන්න තමයි මේ භූමිය වෙන් කරලා තියෙන්නේ. හ්ම්. මේකේ කොන් හතරේ තමයි ලකුණු හතර ගහලා තියෙන්නේ. මේ තියෙන. මේ දුන්නා ඊතලෙන් ඉරයි හඳයි. මේ ආවිදි. හ්ම්. මේ කොන් හතරේ ගල් හතරේ තියෙනවා. හා ඒ සීමාව. සීමාව දැන් අපි ඊටමත් මන්නම පොඩි ගල් හතරක් දානවා නිකන්. ඔව් ඔව්. ඒ වගේ දෙයක් තමයි වැඩි ගල් දෙන්නේ. හ්ම්. ඉරහඳ පවතින තුරු මේ භූමිය වලට ඇති දඩයන් කරගෙන මේවා කරගෙන මේකෙන් ත්‍රිශූලයෙන් මං හිතන්නේ දෙවියන් කියන්නේ ඒක අර මේ අපි ඔය අපි කිරිකර හරින කොට අඬ දිනවා අන්නේ ආවිදි තමයි හරි 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 මේක මේ පැතුම් දුන්න ඊතලේ කොටස් තියෙන මේක ඉතරේ දිනන සන්නසක් නේද මේ තව මොනව හරි තියෙනවා මොනව හරි තියෙනවා මේක මේ මේවා වෙලා යනවනේ මේවා මේ සංරක්ෂණය කරගන්න නැද්ද ඒ කියන්නේ ඕක දැන් මලකකා යනවනේ ඔව් දැන් මේක එහේ මේ ප්‍රවිද්‍යකේ අරන් ඇත්තේ යන්න ගිහින් මේක නාවි මේ තමයි ඒ වුණාට මේක අපි මේක නැති වුණොත් තමයි කොච්චර තිබ්බත් වෙන්නේ ඒක තමයි මේක තමයි කුම් මේක වතුර එහෙම යයි එතකොට මලකනවා ඒකයි ඔක අපි සෙට් වෙන්න ඕනේ නේ මේ ඉඩමේ තියෙන මේ ඔව් ඔව් ඒ වරේ නම් ආතන් තියෙනවා යම්